මේ දවස්වල කතා බහට ලක් වෙලා තියෙන්නේ ප්‍රතිශස්ත්‍ර පනත පිළිබඳව. මේ පිළිබඳව නොඑක් වෘත්තීය සමಿತಿ ඒ වගේම ආගමික කණ්ඩායම් විශේෂයෙන්ම රංජිත් මල්කම් අගරදගුරුතුමා ප්‍රකාශ කළා මේ විශාල විනාශයක් සමාජයේ වෙන පනතක් කියලා. ඇත්තරම මේ පනත සමාජයේ ජනතාවගේ ආරක්ෂාවට කියන පනතක් හැටියට තමයි අපි දකින්නේ. අපි දන්නවා පහුගිය කාලෙදී ඔය වෘත්තීය සමಿತಿ උද්ඝෝෂණය කරන අරගල කරන අයට නිදහසේ කරන්න හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා ගෝල් පේස් එක අසලින් හොඳ බිම් කඩල් ලබා දීලා තිබුණා. එතුමා බලාපොරොත්තු වුණේ අර බටහිර සහ දියුණු රටවල් වල අරගල කරන හැටියට පිකටින් කරන හැටියට උද්ඝෝෂණ කරන හැටියට එතන කරයි කියලා. අන්තිමට උනේ මොකද ඒක අයිති විදිහට ප්‍රයෝජනේ අරන් සමාජයට රටට විශාල විනාශයක් කරන තනබ් බවට පත් වුණා. මේවා තමයි අපිට තියෙන උදාහරණ. දැන් ප්‍රතිත්‍ස්ත පනතය කියන එකේ අර්ථය මේන්නේ ත්‍රස්තවාදයට එරෙහි පනතක්. ත්‍රස්තවාදය වළක්වන්න කරන පනතක් මේක. ප්‍රතිත්‍ස්ත කියන්නේ ඒකයි ඒකේ තේරුම. ඒතර අපි ඒ දැනට ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන වෘත්තීය අයිතිවාසිකම් ගැන කතා කරන පිරිස් අපි දැක්කා පහුගිය කාලේ හැසිරිච්ච හැටි. මොකද මේවා වළක්වන්න අනිවාර්යයෙන්ම නීතියක් පනතක් පාර්ලිමේන්තුව ගැනලා හදන්න ඕනේ. දැන් ඔය අරගලේ හිටපු අය හිටියා වෘත්තීය සමಿತಿ පක්ෂ නායකයෝ පක්ෂ නිර්පාක්ෂික කිව්වට වැඩිපුර හිටියේ පක්ෂවල අය අන්තවාදී පිරිස්. මොකද අන්තිමට කරේ මේක මේ අරගලේ නිර්පාක්ෂික අරගලයක් කිව්වට අන්තිමට ඉතාම අපේ රටේ ඉතාම නරකම විදිහට කරපු කැත වැඩ කටයුත්තක් තමයි බේරේ වැවට මිනිස්සු තල්ලු කරලා. බේරේ වැවේ තිබ්බා සමහර එකනේ මිය ගියා මං හිතන්නේ කුරුණෑගල පැත්තේ අපිට මතකයි. බේරේ වැවේ උදේ තල්ලු කරලා රෑ එළි වෙනකම් සීතලේ තියලා අමානුෂික වද හිංසාර උල ඒ රජ කාලේ උල තියනවා වගේ වුණා. ඒ වගේම රජ කාලේ දෙන දඬුවමක් වගේ තමයි දඬුවම් දුන්නේ ජනතාවට. ඔය අද ත්‍රස්ත පනත ගැන කතා කරන අය කරපු දේවල්. ඒ වගේම ඔය උද්ඝෝෂණය වල ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ ඊටාම අහිංසක මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරපු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතුගෝරළ මන්ත්‍රීතුමා මරලා දැම්මේ. ඒ වගේම අපේ ගෙවල් ගිනි තිබ්බේ. වාහන වලට ගිනි තිබ්බේ. මේ සියලු කටයුතුම කරේ මොකද නිර්පාක්ෂික සහ වෘත්තීය සමಿತಿ නැත්තම් ඒ තියෙන නිදහස පාවිච්චි කරලා. ඉතින් ඒ නිසා අපි මේකට මේ හැමදාම මෙහෙම යන්න දෙන්න බෑ. අයියේ අයියේ. අයියෝ අම්මා. යේ කාරේ රට ගිහින් ආවා විතරයි කාර් එක කුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අඩු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.